ලා මෝ පිළි ගන්නවා ලෝකන චනල්ලගෙන පලවෙනි විඩියෝ එකට අපි අද කතා කරන්නේ ලෝකයේ ප්‍රසිද්ධම ක්‍රීඩා 10 පිළිබඳව. හොඳයි, වැඩි වෙලා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. ලෝකයේ ප්‍රසිද්ධත්වයට යටි දහම ස්ථානය ගන්න රැසිපන්දු, එහෙම නැත්නම් අපි හැමෝම දන්න බාස්කට්බෝල් ක්‍රීඩාව 1891 අවුරුද්දේ තමයි මේ ක්‍රීඩාවේ පළවෙනි තරගය ආරම්භ වන්නේ. එදා ඉඳන් අද වෙනකම් මිලියන 400ක පමණ රසිකත්වයක් හිමි කර ගැනීමට මේ ක්‍රීඩාව සමත් වෙලා තියෙනවා. රටවල් 195ක් පමණ මේ වෙද්දි මේ ක්‍රීඩාව ක්‍රීඩා කරනවා. ඇමරිකා එක්සත් ජනපදයේ තමයි බාස්කට්බෝල් ක්‍රීඩාවේ ඉහළින්ම ඉන්නේ. ඒ වගේම ලෝකයේ ධනවත්ම බාස්කට්බෝල් ක්‍රීඩකයා ඇමරිකාවේ මයිකල් ජෝර්ඩන්. ඔහුගේ වත්කම ඩොලර් බිලියන 1.6ක් විතර වෙනවා. ස්ථානය ගන්න අපි කවුරුත් දන්න ගොල්ෆ් ක්‍රීඩාවයි. 1500 වසරේදී පමණ ආරම්භ වුණු ගොල්ෆ් ක්‍රීඩාව අද වන විට මිලියන 390ක පමණ රසික පිරිසක් එක්රොක් කර ගැනීමට සමත් වෙලා තියෙනවා. මේ වන විට ගොල්ෆ් ක්ෂේත්‍රයේ පමණ ව්‍යාප්ත වී පවතින අතර මිලියන 60ක් පමණ ගොල්ෆ් ක්‍රීඩා කරන ජනතාවක් සිටිනවා. එහි ධනවත්ම ක්‍රීඩකයා ලෙස සැලකෙන ටයිගර් වුඩ්ස් ක්‍රීඩකයාගේ වත්කම ඩොලර් මිලියන 800ක් පමණ වෙනවා. අටවන ස්ථානය ගන්න බේස්බෝල් ක්‍රීඩාව. 18 වන සියවසේ එංගලන්තයේ තමයි බේස්බෝල් ක්‍රීඩාව ප්‍රථම වරට ආරම්භ වන්නේ. මේ වන විට බේස්බෝල් ක්‍රීඩාව වටා මිලියන 500ක් පමණ ජනකායක් එක්රොක් වී සිටින අතර රටවල් 100ක් පමණ මේ වන විට බේස්බෝල් ක්‍රීඩා කරනවා. වර්ල්ඩ් කප් සහ වර්ල්ඩ් බේස්බෝල් ක්ලැසික් යන තරගාවලි තමයි බේස්බෝල් ක්‍රීඩාවේ ප්‍රධානම තරඟ වෙන්නේ. ඊට අමතරව බාබේර්, හැන්ක් ඇරන් වැනි ක්‍රීඩකයන් ඉතාම ප්‍රසිද්ධියක් දරනවා බේස්බෝල් ක්‍රීඩාවට. බේස්බෝල් ක්‍රීඩාවේ ධනවත්ම ක්‍රීඩකයා වන ඇලෙක්ස් රොඩ්රිගෝගේ මේ වන විට වත්කම ඩොලර් මිලියන 300ක් පමණ වෙනවා. ඉතින් ලෝකයේ 7 වන ස්ථානයට පැමිණි බැඩ්මින්ටන් ක්‍රීඩාව 1873 එංගලන්තයේ තමයි බැඩ්මින්ටන් ක්‍රීඩාව ආරම්භ වන්නේ. මේ වන විට බැඩ්මින්ටන් ක්‍රීඩාව වටා 35ක් පමණ රසික ජනතාවයක් සිටින අතර රටවල් 176ක් බැඩ්මින්ටන් ක්‍රීඩා කරනවා. ධනවත්ම බැඩ්මින්ටන් ක්‍රීඩකයා ලී චොන් වෙයි අතර ඔහුගේ ආදායම ඩොලර් මිලියන 35ක් පමණ වෙනවා. ඉතින් 6 වන ස්ථානයට පත්වන්නේ ටේබල් ටෙනිස් ක්‍රීඩාවයි. 1926 වසරේ ආරම්භ වුණු ටේබල් ටෙනිස් ක්‍රීඩාවට මේ වන විට 50ක පමණ රසික ජනතාවක් සිටින අතර රටවල් 225ක් පමණ ටේබල් ටෙනිස් ක්‍රීඩා කරනවා. සෑම රටකම් පාහේ ටේබල් ටෙනිස් සම්මේලන අංශ 5ක් යටතේ අවුරුද්ද පුරා තරඟ පවත්වනවා. සාමාන්‍යයෙන් ටේබල් ටෙනිස් ක්‍රීඩකයෙකුට ඩොලර් ලක්ෂයක පමණ ආදායමක් හිමි වන අතර ජනප්‍රියම ක්‍රීඩකයෙකු වන මාලොන් ධනවත්ම ක්‍රීඩකයා වන අතර ඌ සතවත්තම ඩොලර් මිලියන 20ක් පමණ වෙනවා. ඊයේ 5 වන ස්ථානය ගන්න ක්‍රීඩාව තමයි අපේ රටේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාව. වොලිබෝල් ක්‍රීඩාව 1896 ජූලි 7 වෙනිදා ආරම්භ වූ අතර මේ වන විට මිලියන 900ක පමණ ජනකායක් මේ වටා එක්රොක් වී සිටිනවා. පමණ මේ වන විට වොලිබෝල් ක්‍රීඩා කරන අතර එහි පළවෙනි ස්ථානය රැඳී සිටින්නේ පෝලන්ත කණ්ඩායමයි. ප්‍රේතාව අතරින් 4 වෙනි ස්ථානයට පත්වන්නේ ඔබ අපි කවුරුත් දන්න ටෙනිස් ක්‍රීඩාවයි. මෙම ක්‍රීඩාව ආරම්භයේ සනිටුහන් වන්නේ 1896 දී. ඔලිම්පික් ක්‍රීඩාවක වශයෙන් ආරම්භ වන මෙම ක්‍රීඩාව අන්තර්ජාතික තරගාවලි පැවැත්වීමට තරම් වර්ධනය වී තිබෙනවා. රටවල් 211ක් පමණ ක්‍රීඩා කරන මෙම ක්‍රීඩාවේ රොජර් ෆෙඩර්, රෆායෙල් නඩාල් වැනි ප්‍රබල ක්‍රීඩකයන් අපි කාගෙත් මතකයේ රැඳෙන නම් කීපයක්. බිලියන 130ක් හිමි කරගත් රොජර් ෆෙඩර් ධනවත්ම ටෙනිස් ක්‍රීඩකයා ලෙස හඳුන්වනු ලබනවා. පත්වන්නේ ෆීල්ඩ් හොකි ක්‍රීඩාවයි. 1861 දී ආරම්භ වුණු ෆීල්ඩ් හොකි ක්‍රීඩාව මේ වන විට රටවල් 100ක් පමණ ක්‍රීඩා කරන ක්‍රීඩාවක් වන අතර බිලියන 2ක පමණ ජනතාවක් මේ වටා අතෘප්ති වී සිටිනවා. පමණ පැවැත්වෙන මේ ක්‍රීඩාවේ පළමු ස්ථානයට දෙසෙන්නේ ප්‍රබල කණ්ඩායමක් ඔස්ට්‍රේලියාව කණ්ඩායමයි. ධනවත්ම ක්‍රීඩකයා ලෙස වේන් ගෙට්ස් හඳුන්වන අතර ඔහුගේ ආත්මම ඩොලර් මිලියන 200ක් පමණ වනවා. ප්‍රසිද්ධත්වයටදී දෙවනි ස්ථානය ගන්න අපි කවුරුත් ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාවයි. ආසිය ආරම්භ වන ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට බිලියන 2.5ක් පමණ රසික ජනතාවක් හිමි කරගත් ක්‍රීඩාවක් වෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් මෙහෙයවන ලබන මේ ක්‍රීඩාවේ මේ වන විට රටවල් 108ක් පමණ සාමාජිකත්වය ගෙන සිටිනවා. ධනවත්ම ක්‍රීඩකයා ලෙස හඳුන්වන සචින් තෙන්ඩුල්කාගේ වත්කම ඩොලර් මිලියන 170ක් පමණ වෙනවා. ඇතින් පළමු තැන ලබා ගැනීමට සමත් වන්නේ අපි කවුරුත් දන්න ෆුට්බෝල් ක්‍රීඩාවයි.
ෆුට්බෝල් ක්‍රීඩාවේ ආරම්භය 1872 තරම් නැත් අතීතයට දිව යන අතර මේ වන විට බිලියන 3.5ක පමණ ප්‍රේක්ෂක ප්‍රමාණයක් සතු කර ගැනීමට ෆුට්බෝල් ක්‍රීඩාව සමත් වී තිබෙනවා. ඊට අමතරව රටවල් 200ක් පමණ ක්‍රීඩා කරන ෆුට්බෝල් ක්‍රීඩාවේ දැනට ධනවත් ක්‍රීඩකයා ලෙස හැඳින්වෙන්නේ ෆයික් බෝල් කියා ක්‍රීඩකයා මේ වන විට ඔහුගේ වත්කම ඩොලර් බිලියන 26.12ක් පමණ වෙනවා. වලට ආරාධනා කරනවා මේ වගේ වැඩගත් වීඩියෝ දිගටම නරඹන්න අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා.